කොහොමද කට්ටිය මේක මගේ ඔටෝමොබයිල් ටෙක්නොලොජි YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මම මේ තුන්වෙනි වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මම දිගටම මෝටෝ ඔයිල් ගැන තමයි මේ කතා කරගෙන ආයේ. ඉතින් තුන්වෙනි වීඩියෝ එක හැටියට ගොඩක් වැදගත් වෙන මෝටෝ ඔයිල් එක තමයි මේ තියන්නේ එන්ජින් ඔයිල් කියන මෝටෝ ඔයිල් එක. ඉතින් ඔයිල් වර්ග නම් ගොඩක් පාවිච්චි කරනවා ලංකාව ඇතුළත. ඉතින් හොඳ බ්‍රෑන්ඩඩ් ඔයිල් එකකට යනවා නම් අනිවාර්යෙන් හැවලින් එමත් නැත්නම් මොබිල් කැස්ට්‍රෝල් ලංකා කැල්ටෙක්ස් කියන බ්‍රෑන්ඩ් තියෙනවා. තව තියෙනවා මේ ළඟදී ආපු හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ලාබ්ස් ඔයිල් කියලා. ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකට යන්න අනිවාර්යෙන්. කොහොමත් එතකොට මේ කෑන් එක ගැන කතා කරොත් මේකේ ගහලා දෙන ෆෝමියුලා කියලා, ඒ කියන්නේ වර්ගය ගහලා දෙන කැල්ටෙක්ස් හැවලින් ලංකා කැල්ටෙක්ස් කියලා එකක් තියෙනවා. මේ හැවලින් කැල්ටෙක්ස් කියන තව එකක්. ඉතින් මේක 1 ලීටර් කෑන් එකක්. මේකේ ගහලා තියෙනවා විශේෂම දෙයක් තමයි ගොඩක් කට්ටිය නොදන්නා වෙන්න පුළුවන්, ඩීසල් එන්ජින් ඔයිල් එක වෙනස්, පෙට්‍රල් එන්ජින් ඔයිල් එක වෙනස්. ඒ කියන්නේ ඩීසල් එන්ජින් එකකට පාවිච්චි කරන ඔයිල් අපිට පෙට්‍රල් එන්ජින් එකකට දාන්නත් බෑ. ඒ වගේම පෙට්‍රල් එන්ජින් එකකට පාවිච්චි කරන ඔයිල් ඩීසල් එන්ජින් එකකට දාන්නත් බෑ. ඉතින් ඒ වගේ ඔකට නොදන්න දෙයක් ඔන්න මම කිව්වා. ඒ වගේ මේකේ මේ ගහලා දිනවා SAE 15W40 කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි තමන්ගේ එන්ජින් එකේ තියෙන කොටස් වල ඇතුළත තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක අපි පාවිච්චි කරන්න ඕනේ ඔයිල් එක. ඒ කියන්නේ ඔකට දන්නා ඇතුලේ තියෙන ක්‍රෑන්ක් කේස් එක තියෙනවා, ක්‍රෑන්ක් ෂාෆ්ට් එක, කෑම් ෂාෆ්ට් එක, ඒ වගේම පිස්ටන් වල ඇතුලේ බෝර් එක තියෙනවා, ඒ වගේම පිස්ටන් චේම්බර් එක තියෙනවා, ඒ වගේ එක එක කොටස් තියෙනවා. ඉතින් ඒ කොටස් අතර ඉඩ පිරෙන්න තමයි අපි මේ ඔයිල් එක දාන්නේ. ඉතින් එතකොට එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට ඒ කොටස් කැරකෙනකොට එකට ඇතිලිලා ගෙවෙන එක නවත්ත ගන්න තමයි අපි මේ එන්ජින් වල පාවිච්චි කරන්නේ. එහෙනම් මම ආපහු කියන්න, එන්ජින් එක ක්‍රියාකාරීත්වය ඇති වෙනකොට එන්ජින් එක ඇතුළේ තියෙන කොටස් කැරකීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට පිස්ටන් එකේ රින්ග්ස් වටේට මේ එන්ජින් ඔයිල් ගිහිල්ලා එනවා. ඒ වගේම ක්‍රෑන්ක් එක වහගෙන ඉන්න මේ ඔයිල් වලින් එතකොට ඒ එකට ඇතිල්ලෙන ඒ ක්‍රෑන්ක් ෂාෆ්ට්, එතකොට ඒ වගේ කොටස් එකට ඇතිල්ලීමෙන් ගෙවීම වළක්වා ගැනීමට තමයි මේ එන්ජින් ඔයිල් පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ නම් මේ ඝනත්වය තමයි මම මේ ගොඩක් වෙලා මේ ඝනත්වය පිළිබඳ තමයි මේ 15x40 කියන ගහලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ වාහනේ අලුත් එකක්ද පරණ එකක්ද, එතකොට ගොඩක් කල් පාවිච්චි කරපු එකක්ද කියන එක මත මේක තීරණය වෙනවා. මේ 15W40ද පාවිච්චි කරන්න ඕනේ, ඊට වඩා වැඩි එකක්ද, ඊට වඩා අඩු එකක්ද කියලා. ඔකට දන්නවා දැන් නවීන තාක්ෂණයෙන් ඇවිල්ලා තියෙන හයිබ්‍රිඩ් එන්ජින් වලට, හයිබ්‍රිඩ් එන්ජින් වලට අපි මේක පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ 0.20 දක්වා කියන ඝනත්වයේ යටතේ ඉන්න එන්ජින් ඔයිල්ලක්. එතකොට ඔකට හිතන්නේ මේ එන්ජින් එක කොච්චර ස්මූත්ව නැත්නම් සුමුදුව ක්‍රියාකාරීත්වයක් තියෙනවද කියලා. ඉතින් මගේ වාහනේ ඇවිල්ලා ඔකට දන්නවා මිනි රෝවර් එකක් තියෙන්නේ. ඉතින් මිනි රෝවර් එකේ මම පාවිච්චි කරන්නේ මේ 30 40 අතර තියෙන එන්ජින් ඔයිල්ලක්, පෙට්‍රල් එන්ජින් ඔයිල්ලක්. ඒ වගේම මේ වගේ 1 ලීටර් කෑන් එක ඔකට කඩේ මිලදී ගන්න බලන්න මේ ගහලා දිනවා 915 කියලා. ඒ වගේ මිලකට මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පිටිපස්සේ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් කියන විස්තරයක් දාලා දිනවා. ඒ වගේම මේ ඔයිල්ලත් ගොඩක් රසායනික මූලද්‍රව්‍ය වලින් යුක්ත ඔයිල් එකක්. ඔකට දන්නව වෙන්නත් පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්. මේක එන්ජින් ඔයිල් එකක් නිපද වෙන්නේ පෙට්‍රල් ඩීසල් වගේ බොරතෙල් නිෂ්පාදනය කරනකොට එන අතුරුපලයක් තමයි මේ එන්ජින් ඔයිල්. එතකොට බ්‍රේක් ඔයිල් එහෙමත් නැත්නම් ඒ වගේ ඔයිල් වර්ග නිපද වෙන්නේ. ඉතින් එතකොට මේකට තව නමක් කියන එන්ජින් ඔයිල් වගේම ක්‍රෑන්ක් කේස් ඔයිල් කියලා කියනවා, ක්‍රෑන්ක් කේස් ඔයිල්. එතකොට මේ ගැන වැඩිදුර කතා කරත් මේක ඇතුලේ අඩංගු වෙනවා විවිධ රසායනික මූලද්‍රව්‍ය සහ ඒකට අපි කියනවා කම්පවුන්ඩ්ස් නැත්නම් කෙමිකල් මෙටීරියල්ස් කියලා. මේක ගොඩක් අඩංගු වෙනවා. මම දැන් මේ ලියාගෙන දෙනවා, මම ටිකක් කියන්නම්. සල්ෆර්, ඇල්මිනියම්, ආසනික්, කැල්සියම්, ක්‍රෝමියම්, කොපර්, අයන්, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම්, සිලිකන්, සෝඩියම්, ටින්, ටොලුයින්, බෙන්සීන්, සයිලීන්, එතිලින්, බෙන්සීන්, නයිට්‍රජන් වගේ දේවල් මේක ඇතුළේ අඩංගු වෙනවා. ඒ වගේම බයික් වලට මම හිතන්නේ බයික් වලට ටිකක් වෙනස් විදිය ඔයිල් එකක් යනවා. එන්ජින් ඔයිල් වෙනස් විදිය කියන්නේ මේ ඝනත්වයත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ බයික් වලට ආපු ඔයිල් එකක්. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් මේ වගේ අඩංගු වෙනවා. මේකේ තියෙනවා SAE 20ත් 40ත් අතර කියලා. එතකොට මේකේ තියෙන්නේ SAE 15ත් 40ත් අතර කියලා. මේ කෑන් දෙකෙම පොඩි පොඩි ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙනවා. මේ මේක නම් මම යූස් කරලා ඉවර වෙච්ච ඔයිල් එකක්. මේක නම් බ්‍රෑන්ඩ් නිව් ඔයිල් එක. මේක ඇතුලේ ඔයිල් තියෙනවා. ඔකට පේන ඇති මේ ඔයිල් තියෙනවා කියලා. ඒ වගේම මේකත් 1 ලීටර්.
ඒගේ මේක විශේෂෙන් හදා තින බයික් වලට පාවිච්චි කරලා එතකොට බයික් වල පාවිච්චි කරගම මේක ඝනත්වයේ තමයි පොඩි පොඩි වෙනසක් ගන්නෙ මේක සුපර් 40 කියලා වර්ගය යට තේන එක ඒ වගේම මේක සාමාන්‍ය ලයිට් වෙහිකල් පර්පස් එකකට යූස් කරන එකක් එතකොට මේක එන්නේ ෆෝමියුලා කියලා ඒ වගේ විශේෂ වෙනස්කම් ටිකක් දකින්න දෙනවා මේකේ මේ තව දෙයක් ගහලා දෙනවා මේ মালටි ෂීල්ඩ් ටෙක්නොලොජි කියලා মালටි ෂීල්ඩ් ටෙක්නොලොජි කියන්නේ මේක කුඩු වගේ රැඳෙන්නේ එන්ජින් එකක් ඇතුලේ ඒ වගේ පොඩි පොඩි විශේෂකම් ටිකක් තියෙනවා මේක පිටිපස්සෙත් ගහලා දෙනවා සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගහලා දෙනවා ඒ වගේම කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා ගහලා දෙනවා ගොඩක් වෙලාවට ඔකට දන්න නැති වෙන්න පුළුවන් පෙට්‍රල් එන්ජින් ඔයිල්ලක් හොයන්නේ කොහොමද කියලා පෙට්‍රල් එන්ජින් ඔයිල්ලක් හොයන්නේ මේකේ ගහලා තියෙනවා පිටිපස්සේ මේ ලේබල් එකේ ගහලා තියෙනවා ඔකට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ගැසෝලින් එන්ජින්ස් කියලා modern naturally aspirated and turbocharged gasoline engines in passenger cars and light vehicle light commercial vehicles කියලා gasoline කියන්නේ ඉංග්‍රීසි වල භාෂාවෙන් petrol කියන එක. ඉතින් gasoline කියන වචනෙන් තමයි අපි මේ petrol engine oil එක කියලා හඳුනගන්නේ. හරි එහෙනම් අදට ඒ වීඩියෝ එක ඉවරයි. මම ඉස්සරහට තව මීට වඩා ඝනත්වයෙන් වෙනස් වෙන oil ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි.